මේ අවුරුදු දෙක කාලය තුළ රට ආර්ථික වශයෙන් වැටිලා ගෑස් පෝලෙන් තෙල් පෝලෙන් 13ක් විතර විදුලිය කපලා පාසල් වහලා විශ්වවිද්‍යාල වහලා පෙර පාසල් වහලා කන්න අඳින්න විදියක් නැතුව තෙල් නැවක් ආවහම පෝලිමේ බලන් ඉන්න යුගයක් තිබුණේ. එහෙම යුගයක් වෙලාවේදී අනිත් අපේක්ෂකයෝ දෙන්න එක්කෙනෙක් විපක්ෂ නායකවරයා අනිත් එක්කෙනත් විපක්ෂයේ හිටියා. ආණ්ඩුවේ නායකයෙක් ඉල්ලා අස්සනකොට ආණ්ඩුව වැටෙනකොට විපක්ෂ නායකයා තමයි ඊගාවට නායකයා වශයෙන් බාර ගන්න වෙන්නේ. නමුත් මේ විපක්ෂ නායකයා හැංගුණා. අනුරු කුමාර දිසානායක හැංගුණා. අභියෝග බාරගත්තේ නැහැ. කුස්සියේ සටන ගේන්න ගෑස් නැහැ. අමාරුවෙන් ගෙනහම ගෑස් එක පුපුරන යුගයක් තිබුණේ. ඉස්සරහට එක නැති කරලා හදලා දීපු නිසා 153ක් විතර ඉන්න ලංකාවේ කාන්තාවෝ අද සැදී පැහැදී ඉන්නවා රනිල් මහත්තයාට යුතුකම් ඉටු කරන්න. ශ්‍රී ලංකාව බංගලදේශයක් නොවි බේරගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. බංගලදේශයේ මිනිස්සු පාරවල්වල මරනවා, මරලා විතරක් නෙවෙයි එල්ලනවා. එදා මේ රටට වෙන්න තිබ්බ දේ නවත්තගත්තේ රනිල් වික්‍රමසිංහ එතුමගේ පරිණත නායකත්වයෙන්. මම අභියෝග කරනවා සජිත් ප්‍රේමදාසටයි ඔය අනිත් අපේක්ෂකයොන්ටයි, පුළුවන් නම් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ටික ඉදිරිපත් කරන්න. ඇමරිකාවේ අපි දැක්කා ඉදිරිපත් වෙලා හිටපු ජනාධිපතිවරයා විවාද කරගන්න බැරි වෙච්ච තැන එතුමා ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කළා තියෙනවා. මම ආරාධනා කරනවා ඔය කෑ ගහන හැමෝටම පුළුවන් නම් විවාදයකට එන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක තමන්ගේ ප්‍රතිපත්ති ටික විවාදයකට ඇවිල්ලා සාකච්ඡා කරන්න. එතකොට රටේ ජනතාවට දැනගන්න පුළුවන් රනිල්ද සජිත්ද අනුරද නාමල්ද මේ රටට ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරන්න කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයා දැන් කියනවා එයා ඊට වඩා හොඳට කරනවලු. IMF එකත් එක්ක කතා බහ කරලා වෙනස් කරනවලු මේ කිවිසුම්. මම හිතන්නේ එතුමගේ පාක්ෂිකින්ට හොඳයි මේවා. නමුත් මේ රටේ සිහිබුද්ධියක් තියෙන පොතපතක් කියන මිනිස්සු දන්නවා මේ IMF එකත් එක්ක මේ රටක් රාජ්‍යයක් ගනුදෙනු හදාගත්තට පස්සේ ඔය කියන විදිහට ලේසියට ඕවා වෙනස් කරන්න බෑ. මොකද මේ වෙලාවේ කරන්න තියෙන හොඳම විදිහට තමයි ජනාධිපතිතුමා මේ කටයුත්ත කරලා තියෙන්නේ. ලෝකේ පිළිගත් රාජතාන්ත්‍රිකයින් සහ ආයතන මේ වර්තමාන ජනාධිපතිතුමාගේ මේ ආර්ථික ක්‍රියාවලිය තුලින් රට ගොඩ ගියව එක පිළි අරන් තිබෙනවා නිල වශයෙන්. බලන්න මේ රටේ මධ්‍යස්ථ 140ක ජනතාවක් ඉන්නවා තාම ඡන්ද දෙන්න තීරණය කරලා නැති. කවුද තමුන්නාන්සේලාගේ ජන ජීවිතය යථාර්ථයට පත් කරලා මේ අද අපායක් වෙලා තියෙන බංග්ලාදේශයේ බවට පත් නොවි මේ රට බේරගත්ත රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා ජනාධිපති වෙන ජයග්‍රහණය කරන්න කියලා යෝජනා කරන මේ රට ජනතාවට.